යාගෙන යන්නේ හෝමියපති මොකක්ද කියලා. හෝමියපති කියන්නේ බටහිර ජර්මනියේ මේක ඉපදුනේ අවුරුදු 250කට ඉස්සෙල්ලා සැමුවෙල් හානිමන් කියලා. එයා මේ පර්යේෂණ කරන මොකද බටහිර MD ડોක්ටර් කෙනෙක්. නමුත් ඒ දවස්වල බටහිර ජර්මනියේ කැලි කපනවා, ඉන්හෙලර් අදිනවා, ඊළඟට දදනම් මොන හරි ගානෝ ස්ටෙරොයිඩ් එකක් අතුලට ගන්නවා විතරයි. අතුලෙන් ගිහිල්ලා වෙන තැනකින් එනවා. ඒ කියන්නේ මේක අතුලට ගැහුවොත් දදේකින් එනවා. දදේ දෙකම මේව කරොත් මානසික රෝග වෙනවා. ඒ ඔක්කොම සෙට් එක මේ කරොත් කැන්සර් එකක් එයි. කොහොම යටින් එහාට මෙහාට යෑම තමයි තිබුණේ. ඉතින් යා ඒක දැකලා මේ මොන වදයක්ද කියලා කලිකිරුණ MD උපාධිය තිබුණා. ඉතින් එහෙම කළා තමයි යා පර්යේෂණ කරේ. මේක හරියට සම්පූර්ණ සුවපත් කරන සබදාහම් විදියට. යා පර්යේෂණ කළා. ඔයා ගත්ත නම් බුදුහාමුදුරට වුණා වගේම ඒ රටේ ඩ්‍රග් මාෆියා කියලා තියෙනවා නේද අස යුරෝපේ. ඒ මිනිස්සයා මරන්න හදලා ට්‍රාන්ස්ෆර් පැනලා ගිහිලා යන්තම් බේරුණා. නමුත් එයා ගොඩක් පර්යේෂණ කරා. මිනිස්සුන් එක්කම, ඒ කියන්නේ වෛද්‍යවරු අරගෙනම තමයි පර්යේෂණ කරේ. ඒ පර්යේෂණ කරේ ඒ කියන්නේ වෙන වෛද්‍ය ක්‍රම කරන්නේ මේ බෙහෙත් පර්යේෂණ කරන්නේ මීයන්ට ඒ වගේ. මේක මේ වෛද්‍යවරු අතරෙමයි පර්යේෂණ කරේ. එයාම මේ තරගණමින් පර්යේෂණ කළ පොත් ලියලා තියෙනවා. බෙහෙත් 6000ක් විතර තියෙනවා. ඒ කියන්නේ ලෝකේ දෙන හැම දෙයකින්ම ගස්ත ගල් ඊළඟට මල් පාෂාණ සත්ත කොටස් ඇඟේ තියෙන පිළිකා සෛල පිළිකාවට දෙන්නේ පිළිකා සෛලෙම හදපුවා. ඒඩ්ස් වෛරස් එකට ඒඩ්ස් එකෙම දැන් ඉතින් පුදුම හිතේ කොහොමද මේක දෙන්නේ කියලා. නමුත් ඒකේ තියෙන එනර්ජි එක තමයි අපි ගන්නෙ. දැන් අපි යම් කිසි දෙයක තියෙන එනර්ජි එකයි අපි දෙන්නේ. එනර්ජි හරි ඒ කියන්නේ ඒ අර විඳිනකොට ඒක මරලනේ වසූරිය වෛරස් එක දෙන්නේ. නමුත් මේකේ වෛරස් එකකුත් නැහැ. එනර්ජි එකට අමතර තේරුම් ගන්න එක හොඳයි. මේ පැත්තට දෙනකොට ඒකේ අර බලය එනවා. දැන් ඒ කියන්නේ අපි ආසනික කාලා මැරෙන්න ගියපු කවුරු හරි ඉන්නවනම් වමනේ කර කර ඒ සිම්ටම්ස් තියෙන කවුරු හරි ඉන්නව වෙන මොකක් හරි කාලා වමනේ කර කර අපි ආසනික කාලේ හදමු මේක දෙනවා. එයාට හරියක්. ඒක නිසා මේකේ සිම්ටම්ස් වලින් තමයි යන්නේ ගොඩක්. අමුතුම බෙහෙත් ක්‍රමයක්. ඒ කියන්නේ දැන් ඒ සිම්ටම්ස් තියාගෙන තව එක්කෙනෙකුට දුන්නොත් ඩක්කල වැච්චෙනවා ඒක. ඉගෙන වෙන හේතුවක් වෙන්න පුළුවන්. වෙන හේතුවක් වෙන්න පුළුවන් ආසනිකේ වෙන වසක් බීලා එහෙම නැත්නම් වෙන මොකක් හරි බඩේ මාරුවක් ඇදලා එහෙම කළා නම් ආසනිකෙකු දුන්නට අක්කලා හරියනවා. ඒ වගේ මැච් වෙනවා. මේක මැච් කරන සිස්ටම් එකක්. අන්න එහෙම එකක් තමයි. ඉතින් හරි කම්පියුටර් එකක නොලෙජ් එකක් තියෙනවනේ මේ බෙහෙත් තෝරන්න. බෙහෙත් ගොඩක් තියෙනවා. නමුත් මේක මනසින් ඉඳලාමත් තියෙන්නේ. මනසින් ඉඳලාම කය මනස අධ්‍යාත්මික තුරටම මේ දෙනවා. ඒකයි මේක ස්පිරිචුවල් මෙඩිසින් කියන්නේ. මේ ලෝකේ විශ්වයේ තියෙන ස්පිරිචුවලි දෙන මෙඩිසින් මේවා. අපි දන්න මේ ලෝකේ තියෙන හැම බෙහෙතක්ම කිමිකල් මෙඩිසින්. ලැබ් එකේ ටෙස්ට් කරා කිමිකල් එකක් තියෙනවා. ආයුර්වේද බෙහෙත් හොඳයි. ගස් වලින් හදන්නේ සබදා මේ දෙක කිමිකල්. කිමිකල් කියන්නේ රසායන ද්‍රව්‍යයක් නෙමෙයි මොකක් හරි එකක් ද්‍රව්‍යයක් තියෙනවා. ලැබ් එකේ ටෙස්ට් කරා. මේ හෝමියපතිය කියලා ලැබ් එකේ ටෙස්ට් කරොත් මුකුත් නැහැ. ඉතින් එනර්ජි එකක් දැන් එක පුදුම හිතයි මොකක්ද මේ එනර්ජි එකක් විතර කියලා. ඒ කියන්නේ ද්‍රව්‍ය එකෙන් එනර්ජි එක අපි එක්ස්ට්‍රැක්ට් කරලා ගන්නවා. ඒ කියන්නේ ඒකට තමයි අපි කියන්නේ සුපූෂන් කියලා මෙතන එකක් දෙනවා. සීරින් ඩයිලුට් කරගෙන ක්‍රමක්‍රමෙන් තනුක කරගෙන යනවා. මිලිලීටර් එකක් අරගෙන අපි හිතමු මෙඩිසිනල් මැටීරියල්. කෝරම් පෙනිකෝල් පැනඩෝල් එහෙම නැත්නම් කසහය එහෙම නැත්නම් ගලක් කුඩු කරලා එහෙම නැත්නම් මල් ටිකක් කුඩු කරලා පොතු මොනාරි අරගෙන අපි ඒක මවු ද්‍රාවණය විදිහට අරගෙන ඒ මිලිලීටර් එකක් අරගෙන මිලිලීටර් 9ක තියෙන ද්‍රාවණය. එක්ක වතුර එක්ක ඇල්කොහොල්. ඒකල කම්පැනි එකට භාජනය කරනවා. කම්පැනි එකට භාජනය කරනකොට ඒක කළා හයියෙන් මෙහෙම කම්පැනි කරනවා. කම්පැනි කළා අපි ඒකට කියනවා 1x කියලා. 1x ඒ 1x එකෙන් තව මිලිලීටර් එකක් කරන් අර විදිහට මිලිලීටර් 9ක දී කියලා කම්පැනි කරනවා. 2x එහෙම යනවා. එහෙම කම්පැනි කරනකොට මොකද වෙන්නේ? මේ ද්‍රව්‍ය එක ඕනම එක මේ ලෝකෙ තියෙන එනර්ජි එකක්. මේ එනර්ජි එක මේකට ට්‍රාන්ස්ෆර් වෙනවා. ට්‍රාන්ස්ෆර් වෙන ෆොටෝකෝපියක් ගෙනවාගේ මේ එනර්ජි එක මේකට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒක තමයි තියරි. එහෙම එහෙම කරන් 12ක් විතර යනකොට ආරාණුනික තනක වෙනවා. හරිද? උදේට 1x 2x 3x 12x කියලා තියෙනවා. ඒවා පොටෙන්සි. එහාට එහාට යන සියුම් 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 වෙනවා. තවත් එහාට යනවා 100 200 මිලියන්. එහෙම යනවා. එහෙම ගියපේවට තමයි මෙඩිසින් කියලා කියනවා අපේ පොටෙන්සි. පොටෙන්සි කියලා කියන්නේ එක එක බලය. අරවා පෙනිට්‍රේටින් පවර් එක වැඩි. ඒ කියන්නේ සියුම් වැඩි එහාටම යන ඒවා. එතකොට දැන් අපිත් හැදිලා තියෙන කය මනස අධ්‍යාත්මය කියලා. බොඩි ලෙවල් එකට තියෙනේම අපිට මේ පොඩි ඒවා දෙන්න පුළුවන්. 12x අතර තියෙනේම බොඩි ලෙවල් එක. ඒවා ලැබ් එකේ ටෙස්ට් කරොත් ඔන් තියෙන මොනාරි. මේ ටික ටික දැන් තනු කරවි ගිහලා තියෙනවා. ඊටත් එහාට ගියපුවම නෑ මුකුත් අනුවක්. ඊට එහාට ගියපුවම මුකුත් අනු නෑ. තවත් එහාට ගියන් තවත් සියුම් වෙලා අර පෙරනකො මේ අර පෙරේරක මේම හලනකොට තව සියුම් වෙනවා වගේ. මුදටම සියුම් වෙලා තමයි එහාට යනවා.
එතකොට දැන් අපි කය මනස අධ්‍යාත්මික කියලා අපි හැදලා තියෙන එක මේ එක එක ලෙවල්ස් වලට අපිට දෙන්න පුළුවන්. දැන් ගොඩාක් කර්ම රෝගයක්ද මේක ජාන වලින් හැදිච්ච එහාම එකක්. ඊළඟට දැන් මානසික රෝගයක්ද, බොඩි එකේ රෙඩක්ද, ඩයබටිස් වගේ මේම ඉන්ද්‍රියක් හැදිච්ච නරක් වෙච්ච එකක්ද, ඒ අනුව අපිට මොන ලෙවල් එකටද මොන පොටෙන්සි එකෙන්ද දෙන්නේ කියන එක පොටෙන්සි එකක් තෝරන්න පුළුවන්. ඒ අනුව අපි බෙහෙත දෙනවා. ඒක හරියට යතුරක්කින් දොරක් ඇරියනකොට වගේ ඒ පුද්ගලයාට අදාළව එයාගේ විස්තරය අරගෙන එයාට අදාළව මේක හදලා දෙනවා. අනාගතේනවත් එක සුවපත්. ඒකයි වෙන්නේ. ඉතින් ඔක තමයි තියරි එක. දැන් තේරුණානේ? ආ අනේකනේ hina buddhiya santoshita weda. අනේක මොකද මේ දැනගන්න ඕන හොඳේ? මේ බෙහෙත් වල හොඳකම. ඉතින් මේක කොච්චර වටිනවද අනේ? මේක යට ගහලා තියෙන්නේ. මිනිස්සු මේක ගැන නොඑක් නොඑක් බොරු කතා කියනවා. මේ හොමියපති බොරුවක් ප්ලාසිබෝ කියනවා. මේ හරි තියරි එක දන්නේ නැතුව. හරිද? මේ හරි තියරි එක දන්නේ නැතුව තමයි මේම බොරු කතා කියන්නේ. ඉතින් මේ එතකොට ඒක නිසා මේක බඩ බබාල හැම්බෙන්නේ නැඹල කිරිද නැඹල ඕන කිරුට හරිම සේපක් කිමිකල් ගඩවල් දාගෙන නැහැකට. ඒකට මෙහෙම කිමිකල් ගඩවල් දාගෙන වෙන්නේ මොකද්ද? අක්මාව ඉවරයි. වකු ගඩුව ඉවරයි. මේ අපේ මේ බෙහෙතලින් ගන්න ඔක්කොම වකුවට සුද්ධ කරනවා, ලිබඩි ඩොක්සිෆිකේෂන් පට කහදනවා. අනේ දෙයියනේ අම්මා තාත්තා වගේ දෙයියන් වහන්සේ වගේ. ඉතින් දිව්‍ය ඖෂධ කියන්නේ ඒකයි. මේකයි. ඉතින් ඉතින් ඒක අත්දැකපු කට්ටිය ඒක හොඳ කමක් දන්නවනේ. ඒ කියන්නේ ටික දවසක් ගියපුවාම එන හොඳකම දන්නවා. ඉතින් ඒකයි. ඔබතුමී කැමති නම් චුට්ටක් කියන්න පුළුවන් මේ ඔබේ ඔබතුමීගේ අදහසත් හෝමියපති ගැන. දැන් දවස් කීයක්? දැන් මට ඇත්තටම මේ මම දැන් ඔය දැන් ආරම්භන සති 3ක් වෙනවා. දවස් 15යි. එතකොට මේ දැන් මට තිබිච්ච ඇඟේ මම කැන්සර් වෙදේ. ඇඟේ තිබිච්ච අප්‍රාණික ගතිය සාමාන්‍ය දුරට හොඳ වෙලා තියෙනවා. ඉතින් මූණකට වුණත් පැයක් දකින්නවා. දකින්න තව ඒක කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ මට ලොකු ශක්තියක් ඇවිල්ලා තියෙනවා. ඒ කාලෙදි මම ගොඩාක් වැටි නිදි හිටපු මම මට දැන් අර ප්‍රාණය ශක්තිය ඇවිල්ලා තියෙනවා. ඒ බෙහෙත් පාවිච්චි කරා. දවස් කීයද දැන්? දවස් 15යි. මොන බලන්න. දවස් 15ට ලොකු වෙනසක්. දවස් 15ට වෙනවා ලොකු. අර කුඩු පෙට්ටිය සේරම කාලා ඉවරයි. හා. මාස ඉවර කරන්න කියලා කිව්වේ. සන්තෝෂිකව. හා. මේ පෙට්ටිය ඉවරයි. නැහැ කනතරමට ප්‍රශ්න නැහැ. මේක මුළු ඔක්කොම ගාවත් දුකුත් වෙන්නේ. මේ කාලේ ඉවරයි. මොකදම කාලේ ඉවරයි. ඉතින් මේ මගේ තාත්තත් පණියෝ අම්පිති ડોක්ටර් කෙනෙක් තාත්තා ළඟත් බෙහෙත් දුන්නේ. මම බත් කාලා ගිහලා ඒවා කන්නේ මුංචි කාලේ හොරෙන් පණිලායි. ඉතින් ඒක ටැටුම මේටි. සුවයක් තියෙනවා. ඉතින් අර අප්‍රාණික ගතිය ශරීරයේ අප්‍රාණික ගතිය ගොඩක් දුරට හොඳ උනායි කියන්නේ. ඉතින් ගෙදර ඕන දෙයක් වැඩපළ ගෙදර දැන් අත්තටම දැන් වැලියටයක්වත් පෑගෙනවට කැමති නෑ. ගෙදර සුද්ධ පවිත්‍ර කරන මාස් කරන අනිතරම කම්මැලි ගතියක් උපක්වත් නෑ දැන් මට. ඔව් ප්‍රීතියක් ඉතින්. හරි සතුටුයි. හරිම සන්තෝෂයි. බොහොම ස්තුතියි ඔයාගේ අත්දැකීම ෂෙයා කරාට. මේ වකුගඩු රෝගියෙක් මං අරන් ආවා. වකුගඩු දෙකම නරක් වෙලා යාගේ. එයාගේ සතියෙන් සතියට ડોක්ටර් ලේ අයින් කරනවා කිව්වනේ. ඒ ડોක්ටර්. ඊයේ මම ගිහිල්ලා කතා කරා. මම අද යන්න යන්නේ ડોක්ටර් ළඟට ගිහලා මොනවද තියෙන්නේ විස්තර අහුවාම දැන් වෙනදට එයා නෙමෙයි කියන්නේ වෙන කෙනෙක් කියනවා. මෙයාගේ පුංචි කියනවා වෙනදට ලේ දීලා ආපුවාම එයාගේ වැඩේ නිදින එකම තමයිලු. එයාගපත ඔක්කොම නිදනවා කියන්නේ. දැන් මේ සැරේ කිසි ප්‍රශ්නයක් නෑ එයාට. කන්න පුළුවන්. සන්තෝෂයි. හොඳට නිදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ලේ දෙන එකත් අඩු කරගෙන යන්න පුළුවන්. වෙලා අඩු කරගෙන ගිහලා සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන්. තව මාස 3ක් ඇතුළත. යනකොට මම කිව්වා එකක්. ඒ පණිවිඩය දුන්නා. ඔයාට හරි පිං ඉතින්. ඔයා හරි ඔයා තත්ත්වපත්ලා අනිත් කටියටත් කියලා එමේ කෙනෙක් ඔයාට ඔයාගේ සුවය තවත් වැඩි වෙනවා. මම ඉන්නවා දැන් ගොඩක් කටිය දැන් හිටානිත් දෙනවා තව පිළිකාලේ දෙන්න. මමත් හදවතින් ආදරෙන් දෙනවා. මම ඉගෙන ගත්ත දේ මම මේ කරනවා. අවුරුදු පහක් නොමිලි කරේ. නමුත් ඇත්තමයි මම මේක නැවැත්තුවේ. හොඳේ. පොන්දෙන් පහල පණ නැති කෙනෙක් මුස්ලිම්. අවුරුදු පහක් නොමිලි කරේ. කොච්චර පොසත් උනත් මම සත්‍යයක් ගත්තේ නෑ. දුප්පත් උනත් පොසත් උනත්. නමුත් මම ඒක වෙනස් කරා අවුරුදු පහෙන් පස්සේ. බුදුහාමුදුරු ළඟට වැඳලා බෙහෙතක් දෙනවා නම් මේ කෝල් කරනවා ගාන කියන. ඒ එතනින්ම නවතිනවා ගාන කියනකොට එන්නේ නැත්තම් වින තියෙන මිනිහා කොහොම හරි ඕක හොයාගෙන එනවා. මොකද ඒ මම දෙන්නේ කොස්ට් එකටත් වඩා අඩුවේ. මොකද මගේ දැනුමත් මම ගෙනල්ලා හදන විශේෂ බෙහෙත් මම මටම බී වෙච්ච ඒවා මේවා කාගේවත් නැහැ මේ බෙහෙත්. මේ බෙහෙත් මේ විශ්ෂය කොහෙවත් නැහැ මේ බෙහෙත්. මේ ලෝකේ මේ විශ්ෂය කොහෙවත් නැහැ මේ බෙහෙත්. මගේ ළඟ මම මාදපුවා ඒක නෙමෙයි වාර කිව්වේ මේ පිටි කාලේ ඉවර කරා කියලා නේද? ඒකේ ඒක 15යි. ඉතින් ඒකද හරිම එනර්ජියක් කරන මේක ලිවර් ඩිටොක්සිෆිකේෂන්. මේකේ මල්ලලින් හතර බෙහෙතක්.
මේ ස්නායු පණ ගහලා එනවා නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වැඩ කරනවා ඇස්වා කටවා ඔක්කොම ඉවත් වෙලා යනවා භූත පෙරේත ඔක්කොම වීසි වෙලා යනවා මේවා දුන්නාම ඒ වගේ මොකද ස්පිරිචුවල් මෙඩිසින් නේ ඔක්කොම මේක මල් මල පිපුණා වගේ ඉතින් එහෙම දෙයක් තමයි ඉතින් ඒකයි අර සීලි ඩයිලියුට් කරගෙන ගිහිල්ලා ඕම දෙනවා බෙහෙත ඔක තමයි හොමියපතල තියරි එක දැන් තේරුණානේ නේද ඉතින් මොකද හිතන්නේ හොමියපති කියන ඔක්කොම දැන් මෙලෝ දෙයක් දැන් නැතුව ඉන්නේ හිටියේ මොකද ඉන්නේ සන්තෝෂයි ඔව් ඒ දුමියගේ අත්දැකීමකුත් කිව්වා. ඔබලන්ට මොකද හිතුනේ ඔහොම ඉපති ගැන? මටත් කියන්නේ. ඈ? දැන් තෝසයි කියන්නේ. දැනගත්ත එකනේ. ඔයාලට මොකද හිතුනේ? මටත් හිතෙනවා දැන් අපි අනිත්‍යගේ අත්දැකීම අම මේකද අපි බෙහෙත් ගත්තත් අපිට මේ විදිහටම සෝයි. සන්තෝෂයි. ඔව් මේ මෙහෙනින් නාසිට මොකද හිතුනේ? මම සන්තෝෂයෙන් මෙතෙන් කලක් හිටුනේ නැති වෙනවා කියලා. මේ වගේ බෙහෙත් අත්දකින්න ලැබෙනවට නේ ජීවිතේට අරගෙන නැහැ නේද? හරි එහෙනම් සන්තෝෂයි හරි මාදරෙන් මම බේට් ටික දෙනවා නේද එහෙනම් ගණනාවක් ඉන්නව අරන් එන්න දැන් මේ ඕනේ පුතේ දවසක් අර ජීවත් වෙන්න ආසාව තියෙනවා අනික කලින් මේ දේ කරන්න මගේ හිතෙත් නෑ තව අවුරුද්දක් ඔස්වාසි නවත්තන්න කියලා ඇත්තටම හිතුවේ අපරාධයක් වෙනවා ඒ පින තියෙන මිනිස්සු ඉක්මනට ඉක්මනට බේට් ටික ගන්න ඉවරක් කළා ඉවරයි මොකද 2000 වසරේ තුල මම මේ දේ කරන්නේ ඔව් 2000 නෑ නිදහසේ ඉන්න ඇත්තටම මම හරි ආසාව ටික නිදහසේ ඉන්නවා බලමු මොකද කරන්නේ මෙතන අතන තියෙන ටික කාලෙකට ඉතින් ඒකයි බලමු තව දැන් කම්පුර දෙයියන් වාසේ උදව් කරොත් මම අපේ පැත්තේ තැනක් මේ සැලසුම් කරන්න ඩොක්ටර් එන්නේ ඉතින් එනක් මේ පැත්තේ තමයි ගොඩක් ලෙඩ්ඩු ඉන්නේ එනසෝ පැත්තේ වගේ නේද හොඳ